තද බාබෝ YouTube channel එකෙන් අලුත්ම වීඩියෝ එකක් දෙන්න ආවේ. අපේ යාළුව ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි හදන බෞසුරතුළුම් අපිට ඕන විදිහට එයාලව හසුරුවා ගන්න බැරි කෙනා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපි ඕන වර්ගයක සුරතලෙක් හදද්දී නෝ රවනෝ මේ නෝ බොයි මේ අපි ගස්තරයි මේ ඉතින් මේ අර මේ අපි මම මුලින් කිව්වා වගේ එයාලා හසුරුවා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන දැන් අපි ට්‍රේනර් කෙනෙක්ගෙන එයාලා ට්‍රේන් කරගන්න මේ කරගන්න නැතුව අපිට අපි ගෙදරදීම අපිට සාමාන්‍ය විදිහට සාමාන්‍ය දේවල් කරගන්න පුළුවන් වෙන්න ඕන. මම ඔයාලට සාමාන්‍ය නිකන් දෙයක් කියන දැන් අපි මේ විදිහට පාරේ යනවා. හරිද? අපි පාරේ යනවා කියන්නකො. එතකොට සමහර විට අපේ සුරතලා මෙහෙම යද්දී එයා ඉස්සරහ යනවා නැත්නම් පස්සේ යනවා. එහෙම නැත්නම් මේ එයා ඇදගෙන යන්න යනවා. එහෙම ප්‍රශ්න තියෙනවනේ. එතකොට අපි ඉස්සෙල්ලා ඒක හුරු කරමු. අපි දැන් පාරක යනවා කියමුකෝ. අපි මෙහෙම යනවා. Come here. Come here. Good boy. Come here. Turn. Turn. Come here. Come here. Come here. Good boy. Turn. Turn. Come here. Come here. ඉතින් යන්න ඕන එහෙම පළවෙනියට අපි කරගන්න ඕන මෙයාලා අපේ ස්ටෙප් එකට අඩිය හදා ගන්න. ඊට පස්සේ boy come. ඔන්න දැන් මෙයා මෙහෙම ඉන්නවා. Sit. Good boy. අපි ඉස්සෙල්ලා අපි දෙවෙනියට යාලු අනිවාර්යෙන් යාලා sit එකේ. මොකද දැන් අපි මෙහෙම ඉන්නවා. කවුරු හරි කතා කරනවා අපි sit. Sit. Now sit. Stay. දැන් මෙයාට මේ පුරු කරලා හින්දා මේ කරන්නේ සාමාන්‍යයෙන් මාස 5 6 ඉඳලා අපිට සතෙක් ට්‍රේනින් කරන්න ගන්න පුළුවන් මේ වාගේ. අප් අප් මෙහෙම යනවා. ඔන්න බලන්න. මෙහෙම යනවනේ. Come here. Come here. Turn. Come here. Boy. Stop. Sit. ඊට පස්සේ අපි පොඩ්ඩක් යාලා මේ ට්‍රේඩ් කරන්න ඕන සාමාන්‍යයෙන්. අඩුම ගානේ ඩොග් ෆුඩ් එකක් හරි දීලා Good boy. Good boy කියලා පොඩ්ඩක් ට්‍රීට් කරන්නත් පුරුදු වෙන්න ඕන. Good boy. Up. Up. Come here. Come here. Turn. Good boy. Good boy. Good boy. Come here. ඔන්න බලන්න යාළුවෝ. Then. Sit. 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 Now sit. Sit. Now sit. අනික යාළුවෝ දැන් අපි හිතමුකෝ දැන් පළවෙනි පාර අපි දැන් අපි හරි come here එක නම් අපි මෙහෙම කරගෙන යන්න පුළුවන් කම් හීල් කියලා මෙහෙම අල්ලගෙන. හරිද? ඒ අඬ දෙන්න නැතුව මේ මෙයාලට අපි දෙක තුනක් සාමාන්‍යයෙන් කරගෙන යද්දි ඒක හුරු වෙනවා. දැන් අපි කියමුකෝ මෙයාලා සිට් කියන එක දැන් මෙයා දන්න හින්දානේ. එතකොට අපි මෙහෙම ඉන්නේ කෙනා මෙහෙම සිට් සිට් අන්න එහෙම අපි පොඩි පුස් එකක් පිටිපස්සට දීලා මේ එයාලට හුරු කරනවා. ඊට පස්සේ අප් 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 දව. ඊට පස්සේ සිට් සිට් අන්න එහෙම සිට් කරනවා. ඒක පොඩි එහෙම පොඩි පුස් එකක් දීලා ඔයාලා කරන්න. දිගට මෙහෙම කරද්දී ඊට පස්සේ දැන් මෙයා ඔන්න බලන්න. අප් ගව අප් අප් ගුඩ් බෝල් අප් 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 ස්ටේ ස්ටේ ගව ස්ටේ 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 සිට සිට ගව සිට ගව සිට සිට බෝල් සිට සිට ගුඩ් බෝල්. අන්න එහෙම දැන් ඊට පස්සේ අපි පැත්තකට ගිහින් හිටියත් එයායි අපි කියන අපේ මේ ඕඩර්ස් එකට එයා වැඩ කරනවා. ඉතින් මගේ යාළුවන්ට ඕක තමයි මේ සාමාන්‍ය දේ අපේ ස්ටෙප් එකේ යන එකයි අපි යාලා සිට් එකේ තියෙන එකයි තමයි මේ ඔයාලට අද කියලා දෙන්න හැදුවේ. මම ආයෙත් ඔයාලට සම්පූර්ණ කියන්න. කම්හීල් කම්හීල් ඔන්න දැන් මම යනවා පාට. දැන් එනවා මගේ යාළුවෙ. හරිද? දැන් මගේ යාළුවෙක් එනවා මෙයා කම්හීල්. මෙයා දැන් කොහේවත් අර එහෙම යන්නේ නැහැ නේ. එයා මගේ ස්ටෙප් එකේම යනවා. කම්හීල් මට දැන් මගේ යාළුවෙක් එනවා. එයා ඉන්නවා. දවසෙත් සෙට් ස්ටේ ගුඩ් බෝයි ස්ටේ. ඉතින් මම යාළුවත් එක්ක දැන් කතා කරනවා. මෙයා මෙහෙම ඉන්නවා. හරි. දැන් එයා අර හිට මෙහෙට මුකුච්චන්නේ නැහැ. දැන් හරි එයා ගියා. ඊට පස්සේ අප් බව ගුඩ් බෝ කම්හීල් කම්හීල්. අන්න ඒ විදිහට සුරු කරගන්න එක තමයි අනික තමයි අපි ඔයාලා ඉංග්‍රීසි ඕනේ නැහැ. ඉංග්‍රීසි එහෙම තියෙන්නේ එන්න අපි සුරුතලා එන්න කියද්දි එන්න කියනවා. හරි. දැන් යන්න කියද්දි යන්න. අන්න ඒ විදිහට ඔයාලා හුරු කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඒ දේ අපේ සුරතලෙක් හදද්දී ගොඩාක් කටියට තියෙන ප්‍රශ්නේ තමයි රොට් ටොයිල් එහෙම මේ ටිකක් අමාරු වෙන්නේ හදන්න. එයාලා ටිකක් සැරයිනේ. එතකොට එයාලා ගාව ටර්න් ටර්න් ගුඩ් බෝයි සිට ගාව සිට සිට ගුඩ් බෝයි ස්ටේ ස්ටේ ගුඩ් බෝයි ස්ටේ
ඕනේ විදිහට යාළු හදාගන්න මං ඉදිරි වීඩියෝ වල මං ඔයාලට මේ දාන්නම් මේ අනිත් මේ ට්‍රේනර් කොහමද මේ සීට් එක තිබ්බයි ඊපස්සේ ඩවුන් එක ලේ ඩවුන් ඒවා ටික කියන්නම් ඉතින් මං යාළු හැමෝටම මං කියනවා මේ මගේ බ්‍රාගෝ YouTube channel එක subscribe කරන්න share කරන්න අමතක කරන්නත් එපා මේ ඉදිරියට තවත් වීඩියෝ වලින් අපි හමු වෙමු.